अवाचिक स्थान निवेदन है विधिमत स्थान निवेदन है अविधिमत स्थान निवेदन रूप है දැන් ප්‍රශ්නය අර තියෙන අවිධිමත් සංවේදනය විධිමත් සංවේදනය උදාහරණයක් කියනකො රාජකාරිය කියලා ගන්න පුළුවන් නේද රාජකාරිය කියලා ගන්න පුළුවන් නැත්නම් මාත්‍රි නිවේදනය ගන්න පුළුවන් එහෙනම් අවිධිමත් සංවේදනය කියන්නේ මොනවද අර කොහොමද ඉන්නවා නේද අවිලලාගු ආ එහෙම යොමු සංවේදනය තමයි අවිධිමත් සංවේදනය කියලා කියන්නේ අර රට ඇරියොටි කෝපෝ කරන යනවා ඉන්නවනේ පිරිණියා ඉන්නවා නේද ආ එහෙම සංවේදනය වර්ගයක් තමයි අවිධිමත් සංවේදනය කියලා කියන්නේ දැන් තමයි මේ වගේ තරග අවිධිමත් සංවේදනයේ ක්‍රියාත්මක වෙන වේද අනිවාර්යයෙන් පුළුවන් දැන් අපි ප්‍රශ්නය අහන්නේ උස්සම අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් අවිධිමත් සංවේදනය මොනවද කියලා ඉස්කෝලේ ඉන්නකොට අනිවාර්යයෙන් ගොට්ටල්ලන අමලක් තියෙනවාම තමයි ගොට්ටල්ලන අමලයි අහන්නේ ගොට්ටල්ලන ගෝලියක් තියෙනවා බලන්න එහෙමයි කියනවා මේ අහන්නේ නැත්නම් ඒක ප්‍රායෝගික ජීවිතේ පැහැදිලිද මම ටියුෂන් කරනකොට මටත් ඇවිල්ලා කියනවා අහලා මේ වගේ ඒත් මගේ ඇස් දෙකට දැකලා මට මම ඔප්පු කරගන්න මම සාමාන්‍ය කියන්නේ නැහැ පැහැදිලිද නම් මෙතන අහන්නේ එහෙම ප්‍රශ්නයක් අරනේ දැන් මේ කියන්නේ බලන්නකො අවස්ථා දෙකක් නම් කරන්න රෝහලක් යන ලකු කීයක් හම්බ වෙනවද ලකුම හතරක් හම්බ වෙනවා දැන් මෙතන දෙකක් නම් එකට කීයද එකට ලකු දෙකයි හතර නම් කරන්නේ මොදේ ලකු එක ගානේ හතරක් හම්බ වෙනවා දැන් මම කියන්නකො ගුරුවරයත් එක්ක බලන්න ගොට්ට සීන් මොනවද කියලා අල දන්න තියෙනවද හරි මෙන්න මේ වගේ දේවල් වෙනකොට ඔයාලා උත්තරයක් දෙන්න තියෙනෝනේ මතක තියාගන්න ළමයි හැම වෙලාවකම උත්සවයක් එක්ක සම්බන්ධ වෙන්නම ඕනේ පැහැදිලිද මේ වගේ දේවල් highlight කරලා තියෙනවනම් ESMන උදාහරණයක් නේද දැන් එහෙම ප්‍රශ්නයක් මේ හරි උත්තර දෙක ලියනකොට ලියනකම මම කතා කරන්නම් එකක් තමයි මතක තියාගන්න හැම වෙලාවෙම උත්තරෙත් එක්ක යන්න මෙහෙම දීලා තියෙනවා තනි වචනයකින් දක්වා ඇතනම් දක්මු දීම කළම හැකිය අවිධිමත් සංවේද වේදිකාව දෙකක් ඇතනම් ලකු දෙකක් දෙන්න. හැබැයි කියලා තියෙනවා උත්සවයත් එක්ක සම්බන්ධ කරගෙන නම් සම්පූර්ණ ලකු ලබා දෙන්න. මාකී ඉස්කේ මෙලේ තියෙන්නේ. අරනේද මම හතරක් විතර දෙන්නම් කියලා කියාගන්න. සිසුන් විසින් හදිසියේ මම ලියාගමු. සිසුන් විසින් හදිසියේ ඇතිවන වෙනස්කම් පිළිබඳ සිසුන් විසින් හදිසියේ ඇතිවන වෙනස්කම් පිළිබඳ ගුරුවරයා දැනුවත් කිරීම කියලා කියලා කියනවා නේද? ආන්ගේ කොයි කියන්නේ දස්සොයත් එක මෙහන්නේ. දැන් මෙතන සෙමිනාර් කරනවා නේද? හරි කියන්නද? හරි මම කතා නැහැ. දැන් මෙතන තව ජනප්‍රිය සඳහලා ඉන්නවා. ඒ අතරේ සමහර අලුතෙන් ආවයි පොඩ්ඩක් මොකෙන්ද දන්නේ නැහැ. මේක කරනවා කියලා තින්නේ නැති එතන කවිදිමත් නේද? හරි එහෙනම් මේක ලියා ගන්නකෝ. මේක නේද? කරේ. වෙනත් පාසලක පැවතු උත්සවයක් පිළිබඳව දෙවනි කාරණේ වෙනත් පාසලක පැවතුණු උත්සවයක් පිළිබඳව තොරතුරු හොමාරු කර ගැනීම තොරතුරු හොමාරු කර ගැනීම ඔවා වෙනවා නේද ඉස්කෝලේ ආවල් ඉස්කෝලේ මෙන්න මෙහෙලා තිබා උන් මෙච්චරක් කියලා කරා ඕකේ ගියේ මෙන්න මේව කරා මේක අපේ සල්ලි කර කරා අද මතක් කියන්නේ නැති හරි නේද හරි අද ඊළඟ කාරණේ තව දෙකක් විතර දෙන්නම් උත්සවය පිළිබඳ දෙමාපියන් දරන අදහස් උත්සවය පිළිබඳව දෙමාපියන් දරන අදහස් ගුරුවරයා සමග සාකච්ඡා කිරීම ගුරුවරයා සමග සාකච්ඡා කිරීම දැන් ඔය ටික ලියුවා නම් බං ගෙඩිය පිළිබඳව දෙකක් හම්බ වෙලා දෙකයි දෙකයි හතරයි ගොඩනැ වැඩි හරි නේද හරි ඉක්මන අපි කරගෙන යමු හරි සංවේදන සුවඳු පාමුද කරන්නේ බා මොනවද වාචික වාචික කියන්නේ වචන භාවිතා කරන එක අවශ්‍ය දෙයක් කියලා හතරමයි ගොල්ලෝගෙන් කියනවා මගේ තියෙනවා ඔක්කොම තියෙනවා 64මයි වාචික සංවේදනය ඒත් එක රූපණය ඒ කියන්නේ මොකද රඟපාන එක නේද අභිනය අය ශෞර්ය සංවේදනය ආමුතුන ධාර්මහාමක ගාන්තර කරනවා ඒක උපස්සනම ගන්නවා ශෞර්ය සංවේදනය එතකොට ආය මොනවද ආය යනවා ලිඛිත සංවේදනය මම කියන්නේ කොහොමද ලියනවා ලිඛිත සංවේදනය මොන සංවේදන ස්වරූප ස්වරූපයක් කියන්නේ පේන ආකාරයක් හරි ඉස්සරහට යමු
ඊළඟ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්නේ මම කියවන්නම් උස්සක අවස්ථාවකදී අන්තපුද්ගල සංනිවේද යොදා ගැනීමේ ප්‍රයෝජන දෙක කෙටියෙන් විස්තර කරන්න හරි උස්සක අවස්ථාවකදී කොහොමද අන්තපුද්ගල සංනිවේදනේ ක්‍රියාත්මක වෙන්නේ දැන් වෙන අවස්ථාවල අහන්නේ අන්තපුද්ගල සංනිවේදනේ ලක්ෂණ මොනවද කියලා ලක්ෂණ මොනවද කියලා අහන්නේ හරි නේද හරි දැන් සංනිවේද වර්ග කීයක් තියනවද මතක තේවා දැන් කෙලිය පිටින් යාමුත් පරපාරම් කරලා ඉන්න නිය අපි මෙතන එහෙමනේ මේ අනුස්සවයත් එක්ක සම්බන්ධ කරලා නැත්නම් ලකුණු දෙන්නේ පාළු හරි දැන් සංනිවේද මගේ මගේ හිතත් එක්ක සංනිවේදනය කරන එක අන්ත වර්ගී පුද්ගල සංනිවේදනය දැන් ඕන කෙනෙක් මගේ වයිෆ් කෙනෙක් කරගන්න පුළුවන් හින්දි ප්‍රශ්නයක් නැහැ හරි අන්ත වර්ගී පුද්ගල සංනිවේදන ප්‍රශ්නයක් කරගන්න පුළුවන් හින්දි හරි අන්ත වර්ගී ඥානක රූපේ සම්බන්ධයි හරි ඊළඟට මායි මගේ ගර්භණයත් එක්ක මාළු වෙනවා බැරි එතනින් අන්තර පුද්ගල සංනිවේදනයනේ දෙතනින් සම්බන්ධ වෙනවා සමූහ සංනිවේදනය ආමතර බලගෙන උපස්තර අම්මලාට අම්මලා අදිනි අරනේ සමූහ සංනිවේදනය මොනවද කරන්නේ අය මහජන සංනිවේදනය තෝරාගත් ප්‍රදේශයක කරන සංනිවේදනය ආනතර අර ගමේ හවුලෝ ගාන්තර ගාන්නේ ගමේ පේන හැන්නනේ අරනේද මහජන සංනිවේදනය ජන සංනිවේදනය කියන කතාවද රූපවාහිනිය ගුවන් විදුලිය පුවත්පත් විවරණ වලින් කරන සංනිවේදනය කියන්නේ එක ස්ථානයක ඉඳලා හඳුනා නොගත් ගොඩක සංනිවේදනය කරන ක්‍රමය තමයි ජනමාධ්‍ය අන්න ජන සංනිවේදනය. අයි අත්‍යත්‍ය සංනිවේදනය අපමණ ඔබ ඉස්ලයිඩ් පොඩ්ඩක් අරගෙන